උඩරට විවාහ නීතිය උඩරට විවාහ නීතිය යටතේ ඒක ක්‍රියාත්මක වෙන්නේ අපේ සාමාන්‍ය අධිකරණය තුල ඒක ක්‍රියාත්මක වෙන්නේ රටේ මේ වෙනම අධිකරණයක නෙවෙයි ඒකයි අපි අහපු ප්‍රශ්නේ ඊළඟ ප්‍රශ්නේ තමයි රටේ තියෙන මේ තේසවලාමේ නීතිය ඒවා සම්බන්ධයෙන් ඒවා ක්‍රියාත්මක වෙන්නේ අධිකරණයට යන්න පුළුවන් අධිකරණයට කියලා අධිකරණය තුල විසඳුම් දෙන්නේ හැබැයි මුස්ලිම් දැන් මුස්ලිම් කාන්තාවක් විවාහ වුණාම ඒකේ තීන්දුව දෙන්නේ කාති උසාවිය ඇතුලේ කාති උසාවිය තීන්දුවට යටත් වෙන්න වෙනවා අධිකරණයට යාමේ ඉඩකඩක්වත් නැහැ අන්න ඒකයි අපි විසඳන්නේ කියලා ඉල්ලුවේ කමක් නැහැ කාති උසාවිය තිබුණා කාති උසාවිය තියෙනවා තියාගන්න හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ ඒක සිංහල ජනතාවට බලපානවා දෙමළ ජනතාවට බලපානවා කතෝලික හා අනිත් ජනතාවට බලපාන කොහොමද බලපාන්නේ කියලා අලි සබ්රි ඇමතිවරයාට මම කියන්න කැමතියි මෙන්න මෙහා බලපාන අවුරුදු 12ට වැඩි අවුරුදු 18 අතර වයසවල සිංහල දරුව මුස්ලිම් කෙනෙක් විවාහ කරගන්න හැබැයි මේ දරුවට යම් කිසි අවුරුදු 4ක් 5ක් ගියාම විවාහ එපා වෙනවා එතකොට දික්කසාද වෙන්න ගියාම දික්කසාද වෙන්න වෙන්නේ මුස්ලිම් නීති යටතේ සාමාන්‍ය අධිකරණයට ගියාම උත්තරයක් හොයාගන්න බෑ එහෙමනම් අඩු ගණනේ තමන්ගේ උප්පත්ති ආගමට අනුව තීන්දුවක් ගැනීමේ අයිතිය අර කාන්තාවට තියෙන්න ඕනේ. එයා විවාහ වෙන දවසේම විවාහයට පෙර මොකද්ද කරන්නේ? විවාහයට පෙර දවසේ ආගම මාරු කරනවා. කිසිම කාති උසාවියක බෞද්ධ මුස්ලිම් පිරිමියෙකුට බෞද්ධ කාන්තාව බුද්ධ ආගම යටතේ කසාද බඳින්න දෙන්නේ නැත. මෙන්න මේකට අලිසබ්රි උත්තර දෙන්න ඕනේ. වෙන අනම්මනම් බහුබූත කියන්නේ නැතුව. ඒ කියන්නේ හින්දු කාන්තාවක් හෝ කිතුනු කාන්තාවක් හෝ විවාහ වෙනව නම් විවාහ වීමට පැයකට හෝ ප්‍රථම ආගම අතහැරිය යුතුයි. එහෙම නැත්නම් කාති උසාවිය විවාහ කරන්නේ නැහැ. අන්න ඒකට ඇලිසබ්‍ර උත්තර දෙන්න ඕන. වෙන අනම්මනම් කතාවට වැඩක් නැහැ උත්තර දීලා. ඇමතිතුමෝ ඔබතුමා රටේ අධිකරණ ඇමති මෙන්න මේ මං අහන ප්‍රශ්නෙට උත්තර දෙන්න ඕන. ඊළඟට මේක බරපතල ප්‍රශ්නයක්. මොකද මේකෙන් අගතියටපත් වෙලා තියෙනවා විශාල මුස්ලිම් ප්‍රජාව. ඒකයි මම ඔබතුමාට කිව්වේ මේ සම්බන්ධයෙන් කරුණා කරලා කැඳවන්න. ඒ වගේම ප්‍රගතිශීලී ලෝකේ ප්‍රගතිශීලී මුස්ලිම් ලෝකේ මේ සම්බන්ධයෙන් ගත තීන්දුව. ඒක වෙනත් අරාබි ලෝකේ රටවල් වෙන්න පුළුවන්. මැද පෙරදිග කලාපේ රටවල් වෙන්න පුළුවන්. ඒක මේ තුර්කිය වෙන්න පුළුවන්. ඒක කසකස්ථානයේ තජිකිස්ථානයේ වෙන්න පුළුවන්. ඒ රටවල අදහස මොකද්ද කියලා ඔබතුමා දන්නවද කියලා අහුවම ඔබතුමා කියනවා නෑ නෑ මේ රටේ මෙහෙමයි මේ රටේ මෙහෙමයි කියලා. එකෙන් පේනවා ඔබතුමාගේ අභිප්‍රාය තමයි අර අන්තවාදීන්ගේ ගොඩේ මූලධර්මවාදීන්ගේ ගොඩේ ඉන්නේ ඔබතුමා පිළිගන්න ඔබතුමා මුස්ලිම් නායකයෙක් කියන ඔබතුමා මුස්ලිම් සමාජයෙන් ආපු කෙනෙක් කියලා ඔබතුමා පිළිගන්න මේ රටේ මේ මුස්ලිම් මන්තවාදයේ ක්‍රියාත්මක කිරීම සඳහා මම පැහැදිලිව කියනවා අද නෙවෙයි මීට අවුරුද්දකට පෙර පටන් සෞදි අරාබියෙන් විශාල මුදල් පද්ධතියක් ආවා ඒ සල්ලි ආපු හැටි අපි ඔප්පු කරලා තියෙනවා අපි අධිකරණ ඇමතිතුමාගෙන් අපි අහන්න කැමති මම හිස්බුල්ලාට නඩුවක් දාලා තියෙනවා. ඇයි අද වෙනකන් ඒ නඩුව අහන්නේ නැත්තේ? ඇයි අහන්නේ නැත්තේ නඩුව? අපරාධ පිළිබඳව නඩුවක් අහලා තියෙනවා. ඉඩම් කොල්ල කෑම පිළිබඳ නඩුවක් අහලා තියෙනවා. විදේශ රටවලින් මුදල් ගැනීම පිළිබඳ නඩුවක් පවරලා තියෙනවා. ඇයි ඒ නඩුව අහන්නේ නැත්තේ? Breaking.lk